ආයුබෝවන්දුවේ පුතේ අද නදී ටීචර් ඔයාලට කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ ග්‍රේඩ් 6 ඉඳන් ග්‍රේඩ් 13 යනකන් අපිට වැදගත් පාඩමක් වන හෙල්පින් වර්බ්ස් කියලා කියන පාඩම මේ නම අහපු සැනින්ම ඔයාලට මේකේ අර්ථය නම් පැහැදිලි වෙනවා ඇති මොකද්ද හෙල්ප් එකක් කරනවා කියලා කියන්නේ මොකද්ද අපි මොකක් හරි උදව්වක් කරනවා කියලා කියන එකනේ එහෙනම් මේ වර්බ්ස් වලිනුත් මොකක් හරි උදව්වක් සිද්ධ වෙනවා ඇති කියලා හිතෙනවා නේද මේකට අපි තවත් නමක් පාවිච්චි කරනවා ඔක්සිලරි වර්බ්ස් කියලා එහෙනම් ඔයාලා කොහේ හරි මේ ඔක්සිලරි වර්බ්ස් කියලා කියන නම දැක්කත් ඒකෙන් අදහස් වෙන්නේ මොකද්ද මේ හෙල්පින් වර්බ්ස්ම තමයි එහෙනම් අපි බලමු මේකට පැහැදිලි කරගමු උදාහරණයක් මගින් බලන්න මම දැන් ඔන්න වාක්‍යයක් ලිව්වා I teach English මේක මම කොටස් වලට කඩලා තියෙනවා කොහොමද subject එකයි verb එකයි object එකයි එහෙනම් මට දැන් කියන්න බලන්න මේකේ verb එක මොකද්ද කියලා very good teach තමයි මේකේ verb එක දැන් මෙන්න මේ වාක්‍ය දිහා බලනකොට අපිට පේනවා මේ teach කියලා කියන එකේනා තනියම මේ වාක්‍ය ඇතුලේ ඉන්නේ මෙයා වෙන කාටවත් උදව්වක් කරනවද නැහැ උදව්වක් ගන්නෙත් නැහැ උදව්වක් කරන්නෙත් නැහැ එහෙනම් අපි මෙයාට කියනවා මේ වාක්‍යයේ ඉන්න main verb එක මෙයා කියලා ඒ කියන්නේ මේ ඇතුලේ සම්පූර්ණයෙන්ම එයාගේ ආධිපත්‍ය පතුරවගෙන තියෙන. දැන් බලන්න මේ වාක්‍ය දිහා. I am teaching English. එහෙනම් මම මේ වාක්‍යයත් කලින් වාක්‍ය වගේම කොටස් තුනකට කඩන්නයි යන්නේ. පළවෙනි කොටස හැටියට මම ගන්නවා මොකද්ද පළවෙනි කොටස වෙන්නේ? subject එක. එහෙනම් මොකද්ද මේකේ subject එක? I very good. verb එක වෙන්නේ මොකද්ද? am teaching. the object is english. එහෙනම් බලන්නකො මේකේ verb එක දිහා. කලින් වාක්‍ය වගේ එක වචනයක්ද තියෙන්නේ? නැහැ. එහෙනම් මේක ඇතුලේ am teaching කියලා කියන මෙන්න මේ සම්පූර්ණ පද දෙකම තමයි අපි verb එක හැටියට ගණන් ගන්නේ. එහෙනම් මේකේ මේ teach කරනවා කියලා කියන verb එකට am කියලා කියන මෙන්න මේ be verb එක මොකද කරන්නේ? උදව්වක් සපයනවා පොඩි support එකක් දෙනවා. එහෙනම් අපි මෙයාට මෙන්න මේ වාක්‍ය ඇතුලේ කියනවා helping verb එකක් කියලා. මෙයාගේ උදව් නැතුව teaching කියලා කියන එක තනියම දාලා වාක්‍ය අර්ථයක් එන්නේ නැහැ. ඉතින් මෙහෙම කතා කරන helping verbs ඉංග්‍රීසි වල තියෙනවා there are 23 helping verbs in english language. හරි. එහෙනම් අපි එකින් එක බලමු. පළවෙනි එක තමයි am. මම මේ ගැන තව උදාහරණ දෙන්න යන්නේ නැහැ. මොකද මගේ පළවෙනි උදාහරණෙ තුනේ මේක සම්බන්ධයි. second one is. දෙවෙනි එක මොකද්ද? is කියලා කියන එක. එහෙනම් අපි බලමු මේකට example එකක්. she is cooking rice. ඇය මොකද කරන්නේ? බත් උයනවා. එහෙනම් cooking කියලා කියන එකට verb එකට මොකද්ද? is කියන එක helping verb එකක් වෙලා තියෙනවා. third one is are. are පාවිච්චි කරන්නේ අපි සාමාන්‍ය present continuous tense වගේ අවස්ථාවලදී. බලන්න they are eating mangoes present continuous tense එකෙන් අපි ලියපු වාක්‍යයක්. එතකොට මේකේ are eating කියලා කියන එක තමයි verb එක හැටියට ක්‍රියා කරන්නේ. fourth one was සාමාන්‍යයෙන් ඉදෙන්නේ මොන වගේ වාක්‍යවලටද? was යෙදෙන්නේ අතීත කාල සම්බන්ධයෙන් වාක්‍යවලට. එහෙනම් I was going to school yesterday. මම ඊයේ ඉස්කෝලෙට
යමින් හිටියා එහෙනම් අපි බලමු ඊළඟට පස්වෙනි එක තමා ව එතකොට එහෙනම් ව පාවිච්චි කරන්නේ මොන වටද අර ආ කියලා කියන එකේ අතීත කාලේ පදේ තමා මොකද්ද ව කියලා කියන්නේ එහෙනම් we were playing cricket එහෙනම් ඒකත් අතීතයේදී අපි සිදු කර කර හිටපු ක්‍රියාව අපි ක්‍රිකට් සෙල්ලම් කරමින් හිටියා sixth one shall මොකද්ද මේ shall කියන්නේ අපි සාමාන්‍යයෙන් වර්තමානයේදී මේ shall කියන එක භාවිතා කරනව අඩුයි ඒත් අපි example එකක් කතා කරමු i shall see you tomorrow i දී එකල තමයි අපි අනාගත කාලයේ shall කියන එක use කරන්නේ next one will අනාගත කාලයේ ගැන කතා කරන තවත් එක helping verb එකක් තමයි will You will get an answer by email. ඔයාට පිළිතුර හම්බ වෙයි මොකකින්ද? ඊමේල් එකකින්. එහෙනම් අපි දැන් මේ වෙද්දි හතක් කතා කරා. දැන් බලමු අටවෙනි auxiliary verb එක නැත්තම් helping verb එක මොකද්ද? Be. When will you be there? කවද්ද ඔයා එහි ඉන්නේ? එතකොට විල්ලකත් එක්ක හැම වෙලාවෙම future tense එකේදී be කියලා කියන එක අපි පාවිච්චි කරනවා. එතකොට එයා එක helping verb එකක් වෙලා තියෙනවා. be ing be මේ මොකද්ද? මේකෙන් අපි අදහස් වෙන්නේ ඒ continuous tense එකට අදාළ be verb එකක්. ගොඩක් වෙලාවට අපි use කරන්නේ passive voice වලදී අපි මේ be කියන එක use කරනවා. The letter was being written. එමක් ලියලා තියෙනවා. ඒක හැබැයි වරදවා පටලව ගන්න එපා. මේ been කියන එක being එකයි been being එකයි. ඊළඟට හැටියට තමයි අපි been been එක ගැන අපි කතා කරන්නේ. මේ been අදාළ වෙන්නේ ගොඩක් වෙලාවට අපි perfect tense එකෙන් passive voice වලට වාක්‍ය change කරන වෙලාවට example එකක් තමයි the letter has been written යුමක් කියලා තියෙනවා next one 11th one එක අපි කතා කරනවා නම් have අපි පාවිච්චි කරන්නේ ඒ perfect tense එකට present perfect tense එකේදී තමයි අපි have පාවිච්චි කරන්නේ I have gone there. මම එහෙ ගිහින් තියෙනවා. Next one has. Has is also used with present perfect tense. Present perfect tense එකත් එක්ක තමා has use කරන්නේ singular subject එක්කලා. She has finished her work. ඇය ඇගේ වැඩ කොටස නිම කරලා තියෙනවා. 13th one 13 වෙනි එක හැටියට අපි කතා කරන්නේ මේ have has දෙකේම past tense එක වෙන had I had done this lesson මම මේ පාඩම මීට කලින් කරලා තිබුණා එතකොට past tense එකට තමයි මේ සියල්ල අයිති වෙන්නේ සම්පූර්ණයෙන්ම 14th one should අපි should කියලා කියන එක සාමාන්‍යයෙන් කතා කරන්නේ මොනවා හරි යම් දෙයක් විය යුතුයි සිදු කළ යුතුයි කියලා කියන අදහස ඇතුව තමයි මේ verb එක අපි use කරන්නේ you should go home now ඔයා දැන් ගෙදර යා යුතුයි 15th අන්න අපි ගමු ඊළඟට would කියලා කියන එකෙන් අපි අදහස් කරන්නේ ගොඩාක් වෙලාවට polite request එකක් කාරුණික ඉල්ලීමක් කරන්න would you mind if i stayed here for a while මම චුට්ටකට මෙහෙ හිටියට කමක් නැද්ද කියලා කියන එකෙන් තමයි මේකෙන් අදහස් වෙන්නේ 16th one can කියන එක අපි use කරන්නේ පුළුවන් කියලා කියන අර්ථය ගන්න එතකොට මෙන්න මේකේ example එක අපි බලනවා නම් ඔයාලා හැමෝම නිතර පාවිච්චි කරනවා මේක I can swim well මම මට පුළුවන් හොඳට පීනන්න 7th one could මේ could කියන්නේ මේ can එකේ past tense එක එහෙනම් example එකක් ගමු I could run fast when I was young මම
තරුණ කාලේ මට හොඳට දුවන්න පුළුවන්කම තිබුණා. 18th one. Must කියන්නේත් මේ අපි කලින් කතා කර should එක වගේමයි යුතුය කියලා කියන අදහස පාවිච්චි කරන්නයි අපි use කරන්නේ. You must go now. ඔයා දැන් යා යුතුය. 19th one. අපි 19 වෙනි එක හැටියට කතා කරනවා do කියලා කියන helping verb එක. මේ do කියන එක ගොඩක් අපි use කරන්නේ simple present tense එකේදී. Do you like apples? ඔයා කැමතිද apples වලට? Next one. Does කියලා කියන එක අපි use කරන්නේ ගොඩක් වෙලාවට නෙවෙයි නිතරම වගේ අපි පාවිච්චි කරන්නේ simple present tense එකේදී. एक वचन सब्जेक्ट का केकला सिंगुलर सब्जेक्ट का केकला देन दी एग्जांपल इज डस योर सिस्टर वर्क इन अ बैंक ओके अक्का වැඩ කරන්නේ බැංකුවකද 21st did කියන්නේ මෙන්න මේ අපි කලින් කතා කරපු ඩෝඩස් දෙන්නගේ අතීත කාලේ did you go there ඔයා එහෙ ගියාද අතීත කාලෙන් එක ගොඩ නැගෙන්නේ 22nd one. 22 මේ වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. I may be late for the meeting. මම meeting එකට පරක්කු වෙන්නත් පුළුවන්. නැත්නම් කලින් එන්නත් පුළුවන්. Last one. Might කියන එකෙන් අපි example එකක් බලමු. No one knows what the mother might do. Might to do. No one knows what the mother might to do. කවුරුත් දන්නේ නැහැ අම්මා මොකද්ද කළ යුතු කියලා. එහෙනම් දුවේ පුතේ මෙන්න මේ විදිහට මේ ඉංග්‍රීසි වල එන helping verbs 23 ගැන අපිට කතා කරන්න පුළුවන්. එහෙනම් අපිට මේක ගොඩාක් ඉදිරි පාඩම් වලට වැදගත් වෙනවා. එහෙනම් ඔයාලට මේ කියලා දීපු පාඩම වැදගත් වුණා නම් නදී ටීචර්ගේ channel එක subscribe කරලා like කරලා share කරන්න ඔයාලගේ යාළුවන්ටත් දැනගන්න.